කෙනෙක් මෙහෙම කරන්න කරන්න. තැන් එයා මූලිකත්වය දෙනවා මෙ හිතේ පැහැදිලි බව කියන එක හරි වටින දෙයක්. විධාකාර ධනදාහරය සැප සම්පත්වට වඩා මෙ හිතේ තියෙන සොම්නස්වභාවේ පැහැදිිස්භාව ප්‍රසන්න ස්භාවය ආතතිගත නොවෙච්ච ස්වභාවය මේවා වටිනවා මහා ලොකු දෙවල්වට වඩා. මන සහරි සංසුම් මනසාහරි නිශ්බ්දයි. මන සහරේ ් ඒ බඳු නිශ්චලත්වයක් එබඳු සංසුම්බවක් උදහන්දුර කියයනවා සමාහිතෝ යථහාභූතන් පජානාති පස්සති අන්න එබඳු සමාහිත මනසකට ඇත්ත ඇඩිසැතියෙන් තේරෙනවා. ඒන්නේ ආයි ඇත්ත ඇක්සටෙන් තේරුම් ගැනීම පිණිස අලුත් චේතනාවක් පහළ කරන්න අතවශ්‍ය නෑ මහනිනි අන්න එබඳු සමාහිත හිතක් තියෙනවා නං එබඳු කෙනෙකුට පිෙක්කන වචන පාච්චි කරම එබන් කෙනෙකුට ඇත්ත ඇඩ ජැටියෙන් තේරණවා කියන එක එක ධර්මතාවක්. ඇත්තැසිරියෙන් තේරෙන් තේරෙන්න්න හිත තව තව නිදහස් වෙනවා කියන එක. මේ අපි අනවශ්‍ය වශයෙන් කරන ග්‍රහණය කිරම්. අල්ල බදා ගැනීමම් ඒවා තැරල දානවා කියනෙ එක ධර්මතාවක්. තමන්ට තේරණව වෙහෙසක්. ලගන්න හැටි ්‍රහණය කරගන්න හැටි තමම්ම සංස්කරණය කරගන්න හැටි තමම්ම චිත්‍රපටි හද අධ්‍යක්ෂණය කරගන්න හැටි තමන්ට තේරෙනවා. ටසති ඕකල් ලිහින්න ගන්න අපි මෙතෙක් කාලයක් අර තදවෙන පැත්තටම තදකරපු ස්කුරප ෑන හො දැන් අපි ලිහන්න ගන්න අනි පැත්තර කරක නොද දැන් න්න ටිකටියල් නිද හස් හිත සන්සුම් හිත නිශ්චලයි හිත පැහැදිලි දෙවල් තේරෙනවා ගේ ප්‍ර්ි මන් නවා මගේ රල් ාික මට තේරෙනවා. තමත් තමන්ගේ කෙලෙස්වලට නැතං කෙලෙස්වල් තාමත් ඇදන ගතිය ඇදිල යන ගති තමට තේරෙනවා තවක් කින ගෙත්තින දුරුවව තමට තේරෙනවා. යා මේ රාධි මේ විදිර ප්‍රතිික්්‍රා දක්නවා. නැං තා මෙයාගේ මේ දුරලතා තියනෙනවා තමට තේරන. නැතන් යාගේ තියෙන යම්යම් අඩුපාඩුකම් තමට තේරනවා. හැබැයි ඉතිං අපි කලින් තරංග හබැනගන්න යන්න ො මත් හිටිය එතන අයි මේ මම කියල සුවිශේෂී කෙනෙක් නෙමෙයි යායට වඩ කලින්මම් පොඩක් මේ තේරුම් අරගෙන මගේ තියෙන මෝඩකම එයාට වඩක් කලින්බන් තේරුම් රගෙන එචර වෙනස එයා තාම තේරුම් ගරගෙන නෑ. එහෙමන්න එබඳු ගමනක් අපිට යන්න පුළුවන් දහමක් භාගතු වාසේ දේශනා කරනවා. තෝට මෙන්න මේ විදිහට අපි යන්න යන්න මේ අපේ තියෙන මෝහය අපි හඳුර ගන්නවන අපේ තින් අවිද්‍යාව හඳුර ගන්නවා නම් අපිත් තුළ විද්‍යාවක් පහලෙන භාගතන් වහන්සේ පෙන්න විද්‍යාව ඒ දහම අපි නිහතමානී කරනවා. අපේ හිත සංසුම් කරනවා අපේ හිත පැහැදිලි කරන්නෝ සර්ලකන්නෝ. මෙන්න මෙබඳුන් නිදහස් මනසක් එනම් භාගත වහන්සේ අගේ කරනවා තිය නිසා එක්තර රහතන් වහන්සේ නමක් සෝන කියන මහරතන් වහන්සේ කියනවා මේ ඇහැට රූප පේනවා හැබැයි රූපයක මගේ හිත පැටලෙන් ය නෑ මිත්‍රවෙන්නේ යන්නේ කනට සද්දත් ඇහෙනවා හැබැයි මගේ හිත ඒ සද්ධයක්ක මිශ්‍රවෙන්නේ යන්නේ ය ඉන්න පාඩුුවයි. නාසට ගඳසෝද දැනෙනවා හැබැයි ඒත් එක් මගේ හිත පැටලෙන්න්නේ යන්න මිත්‍රවෙන්නේ යන්නේ මගේ හිත ඉන්නව පාඩුවයි. දිවට රස දැනෙනවා හැබැයි ඒකඇත්කවත් මගේ හිත මිශ්‍රවෙන්නේ යන්නේ. කයට විධාකාරස් පාර්ෂයන් දැනවා එකක්කත් එක්ක හිත මිශ්‍රවෙෙන්න්නේ යන්නේ පැටලෙන්නේ යන්නේ හැබැයිව නොදැනෙනවත් නෙමේ ඒවගේම ඇතින් වගේ හිතටත් සිතුවි ලේනවා හැබැයි මගේ හිත ගිහිල්ල ක්ක පැල්ලෙන්නේ යන්නේ. සේලෝ යථ ඒක ගනුව වාතේනන සමීරති. ඒවන් රූපා රසා සද්දා ගන්දා පස්සාච කේවලා ඉට්හාා දම්මා අනිට්හාාච නප්ප වේදෙන්තිතාදිිනුත් හකං ගන ගල් පරුවතයක් වගේ. උතුරෙන් විධාකාර චණ්ඩ මාරුතයනවා දකුණින් චණ්ඩ මාරුතයෙනවා විධාකාර ප්‍රදේශවලින් දිසාවලින් චන්්ඩ මාරුතයෙනවා. හැබැයි අකම්පිතයි. විශ්චලයි. හිවගේ මේ රූප පේනවාව සද්ද ඇහෙනවා ගඳසූද දැනවාව ස්පර්ශයන් දැරෙනවා හිතරත් පැත්තකින් වගේ දේවල්ලෙනවා. නප්ප වේදෙන්ති තාදිනෝ මෙ තාදී රහතන් වහන්සේ. සැල නෑ ඔන්න භාගතුන් වහන්සේ පෙන්න්නන දහම තිෙන්නේ බඳු ධර්මයක් අපේ බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙනවා ති ඒ එච්චර ගම්බීරත්වයකට එච්චර අකම්පිත බවකට යන දහමක් අපි සතුයි තිය නිසා ඒ දහම පටන්ගන්න තියෙන්නේ හරිම ප්‍රායෝගික සරලා තැනකින් ය නිසා අපි එබඳු දහමක් උරුම කරගෙන මේ අවස්ථාව ගිලිහෙන් නැති වෙන්න කටයුතු කරන්න වශ්‍යයි අපි අතින් මහොත වෙනකං ඉන්නතුව මරණාසන්න මහොතවෙන්න වෙනකං ඉන්නතුව මේක පුහුණු කරන්න වශ්‍යයි. මේ පුහුණුව තුළ තමයි අපි ප්‍රායයකව මේ හැකියාවන් අපි තුළ අවදිවෙන්න පටන්ගන්නේ. එහෙමනං මරන්න මොහොතෙදී අපිට උදම්මනන්න පුළුවන් මම භාගුතුන් වහන්සේගේ ධර්මය ජීවමාන කරන කෙනෙක්. භාගුතුන් වහන්සේගේ ධර්මයට මම පණදුන්න කෙනෙක් අදටත් මේක කරන්න පුළුවන් කියලා මා තුලින් ඔප්පු කරගත්ත කෙනෙක් කියෙ එහිනා අපට සතුටන්න පුළුවන්. කට මේ ප්‍රායෝගත්තය වැලැහිකෙන යන කාලෙක මෙම නැත්තම් විධාකාර අනෙකුත් මේ බාහිර ආටෝපයක් හස්සේ යන කාලෙක මම තාමත් මේකින් වැඩක් ගන්න පුළුවන් මේ භෞතුන් වහන්සේ දේශනා කරපු දහමින් අදටත් මට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා මා තුලින්ම මම ඔප්පු කර ගත්තාගලා අපිට සතුරුවෙන්න්න පුළුවන් අවත් අපේ මනනාසන්න ොහොත දියවිල් ලපති සත්දුන්නොත්. කිවත්හෙම තස්මාති හතේ හාපේ හිවන් සික්කි බන් හමනන් ගරපතිතුමනි ඒවන් එහෙමන ගෘපතිමයනි මෙන මේවිදිරි හක්මන්නගෙන හාමුදුරුව යිල්ල පරිත් කියනවනු මෙවාගේ ආල්ද දුන්නොත් කායේ කානු පස්සේ විෙහරස්සාති. රිස්සාම ආත අපි සම්පජානු සතිමඔබකයේ කයනු බලින් වාසය කරන්න වේදනාව නිවදනවන බලවිින් වාසය කරන්න හිත හිතානු බලමින් වාසය කරන්න ධර්මය ධර්මයගනුව බලමින් වාසය කරන්න කියල උපතිසක් දුන්නත් එහෙම අපිට කියන්න පුුවන් එහෙමයි සාමන් වහස මං මේ වෙනකොටත් එහෙමතමයි වාසේ කළේ කයේ කයානු බලවිින් වාසේ කලා හිත හිස්සිතානු බලවිින් වාසය කර වේදනවන් හිේදනවනු බලවිින්වාසය කළා අහංච තේසු දම්මින් සු සදිස්සා මෙම ඒක මත පිටලා ඉන්න බව මට තේරෙනවා සාක්ෂි දරනවා. කියලන්න අපිට එමනං දහමින් ප්‍රයෝජන ගත්ත කෙනෙක් වශයෙන් අපිට මැරෙන්න්න පුළවා.